මහරගම අපේ ක්ෂාරෝහලට විකිරණයන්ට ලබා දෙන්න කියලා මොහොමඩ් නැමැති පුද්ගලෙක් පයිප් කැන්සර් ටීම් කියලා රුපියල් කෝටි 100ක් එක්කව කරනවා. ඔහු හැම වෙලේම පාවිච්චි කරනවා අපේක්ෂා රෝහල ගිණුම කියලා. නමුත් මම දැඩි වගකීමකින් යුතු ප්‍රකාශ කරනවා මේ අපේක්ෂා රෝහලේ ගිණුමට නෙමෙයි මේ සල්ලි යන්නේ වෙනත් ගිණුමකට කියලා. මේ ගැන මම මිරිහාන පොලිසියයි මහරගම පොලිසියයි දැනුවත් කරා. කලින් හිටිය ජනාධිපතිවරයාට මම පෞද්ගලිකව කතා කරලා මේ ගැන දැනුවත් කරා මේක නවත්තන්න කියලා. නමුත් කිසිම විවරයක් ගත්තේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමාටයි මම මේක ලිඛිතව දැනුම් දුන්නා. මම හිතනවා මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වලා මේ සල්ලි මොකක්ද උනේ කියලා. මොකද එහෙම නැත්නම් ඒක පිළිකාරෝගින්ට වෙන විශාල අසාධාරණයක්. ඒ වගේම කෝටි 14 දීපු ඒ අයට සාධාරණයක් මම ඉටු කරනවා. ව්‍යාජ ලෙස මුදල් එකතු කරන මෙම පුද්ගලයාගේ ගිණුමට වරින් වර විශාල මුදලක් ලැබුණේ කෙසේද යන්න තමාට සැකයක් ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා. අප්‍රේල් 21 සහරන් බෝම්බ ගෙව්වේ. ඒ දවසේ මොහොමඩ්ට සල්ලි හම්බෙනවා රුපියල් මිලියන 20ක්. අප්‍රේල් 22 මෙන්න මංගාව තියෙනවා ඔහුගේ account එක. අප්‍රේල් 23 ඊළඟ දවසේ මූට මිලියන 2ක් ලැබෙනවා. ඒ කොහොමද ලැබුණේ? කාගේ සල්ලිද? කළු සල්ලිද? මට කාත් එක්කවත් පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මෙතන සැකසහිත ගනුදෙනුවක් වෙනවා කියලා මම හිතනවා. මම හිතනවා මේ සැරේ සාධාරණයක් වෙයි කියලා. මෙම චෝදනාව එල්ලවන MSH මොහොමඩ් මහතාගෙන්ද අප විමසීමක් කළා. චෝදනාව තමයි අප්‍රේල් 22 කෝටි 2ක් මුදල මගේ ගිණුමට බැර වෙලා තියෙනවා. ඒ වගේම එතුමා චෝදනා කරනවා මේක අන්තවාදී කල්ලියකින් කවුරු හරි මගේ account එකට දැම්මද කියලා. ඇත්තටම එදා වෙලා මගේ account එකට සපයක්වත් වැටලා නැහැ. ඒක වැටලා තියෙන්නේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින එම ගිණුමට කෝටි 25ක් PET scanner එකට 2016 අපි කරපු ඒ ගිණුමමයි අපි මේ ව්‍යාපෘතියට පාවිච්චි කරන්නේ. ශ්‍රී ලාංකිකයන් එම දිනේ 6848 දෙනෙකු තැන්පත් කරපු ඒ මුදල් ප්‍රමාණය එක තැන්පතුවක් හැටියට එතුමා ඒක සඳහන් කරලා කිසිම තැනක මගේ ගිණුම හෝ අපේ කණ්ඩායමේ ෆයිට් කැන්සර් ටීම් ගිණුම හෝ අපි ප්‍රචාරය කරලා නැහැ. මේ ව්‍යාපෘතියට